අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. ජනින්ගේ සපුගේ කසාදය නීත්‍යානුකූලම අහෝසි කරන දික්කසාද තීන්දුව ලැබුණේ සිකුරාදා දිනයක මහනුවර උසාවියේදී. දික්කසාද නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී සපුගේ දෙතොල් මත සුන්දර හසරලක් නැගින. ජනි සපු දෙස බැලුවේ උඹ ඉවරයි කියා බලන්නක් වෙනිවය. සපු ඕනවටත් වඩා ලස්සනට සිනාසුනායි. හිතේ සතුටටම සපු ජයන්තගේ අතක එල්ලුනාය. මං හිතුවේනේ අදම ලැබෙයි කියලා. ෂෝග්නේ කෙල්ල ආවේ සතුට වාවාගත නොහැකිවය. දැන් ඉතින් ඉක්මනටම දිනියක් දාගමු. මං සාගරයියට කියන්නම් තාත්තේ. රෑ කෑමට එන්න කියන්නකෝ. අද? මං කියන්නම්. ජයන්ත උසාවියෙන් පිට වූයේ කෙල්ලව අතින් අල්ලාගෙනමය. ජනිත් උසාවියේ කොනක බලා උන්නේ හොඳ දඬුවමක් දුන්නා යයි සිතාගෙන මෙනි. අම්මට කියන්න. ජයන්තෝගේ ජංගම දුරකතනින් ගෙදරට ඇමතුමක් ගෙන කෙල්ල අතට දුන්නේය. අම්මේ චුටිමෙනික මොකද වුනේ? ඒ කුණුගොඩ ජීවිතෙන් මයින් කළා. තීන්දුව ලැබුණා. මං දැන් නිදහස්. කෙල්ල සතුටින් උඩ පනිමින් කතා කරද්දි ජයන්ත ඇදස බලාගෙන සිනාසුනියේ. දැන් ඉතින් සතුටින් ජීවත් වෙන්න ඕන. කරදර ඔක්කොම ඉවරනේ. ජයන්ත කීවේය. සපු සිනාබරව හිස වැනුවාය. හැමදාම සතුටින් ඉන්නම්. එහෙම දුකක් විඳින්න වෙන්නේ නැහැ තාත්තේ. කෙල්ලේ ජීවිතය ගැන කතා කරන්නේ පුදුමාකාර විශ්වාසයකිනි. ජීවිතයක් සාර්ථක වෙන්නේද එහෙම විශ්වාසෙන් ජීවිතයකට යද්දීය. පුතාට කියන්නේ මං ගෙදර ගිහින් කියන්නේ තාත්තේ. කෙල්ලට තාත්තා ඉදිරියේ ඔහුට කතා කරන්නට ලැජ්ජයි. දැන් නඩුවත් ඉවර නිසා මාත් ලබන සතිය රස්සාවෙන් අස්සෙනවා. වාගේ වෙඩින් එකේ වැඩට දුවන්නත් එපැයි. කෙල්ලගේ දැස් ජයන්ත වෙත යොමුයේ සිනහසනි. තාත්තා අකමැත්තෙන් දස්සෙන්නේ. අනේ නෑ, ඔයාලා එක්කත් ඉන්න මං ආසයි. සපු කිසිවක් කිවේ නැත. තාත්තා ජීවිතේ මෙහෙම තීරණයක් ගන්නේ තමාගේ ප්‍රශ්නින් පසු බව සපු දනී. ලොකු බණ්ඩාරලා තාත්තට රස්සාව එපා කළේය. උසාවෙන් ආ මොහොතේ සිට කෙල්ල උන්නේ උඩ පනිමින් මිනි. දික්කසාද නඩු තීන්දුව ඇගේ හදවතේ තිබූ විශාල බරක් අයින් කළේ. දැන් ජනිත් ලොකු බණ්ඩාරලා මේ ජීවිතය නැත. ඒ හැඟීම ඇත්තටම විදිය හැක්කේ දැන්ය. අද උදේ 10:00 වනතෙක් ඔහු තමාගේ ස්වාමි පුරුෂයා ලෙස උන්නේය. හදවතේ නැති බැඳීම් නීතිනුන් නැතිම විය යුතුය. ලොකු බණ්ඩාරලා හරි මෝඩයි නේදම්මි. සපු කීවේ ඉඳගෙන උන් සුජාතාගේ ගෙලවට දෑත් යවමිනි. එහෙම මෝඩත් නෑ. ඇයි? ඔයා වෙන වෙලාවක මෙහෙම දික්කසාද වෙලා ගෙදර ආවනම් අද මේගේ මල ගියා. ගෑනු ළමයෙක් එහෙම ඩිවෝස් වෙලා එනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමේ. සමහර විට ජීවිතේම එතනින් ඉවරයි. ඉතින් මට මොකුත් උනේ නෑනේ. ඒ ඔයාව අද මෙහෙම කියලා බාරගන්න කොල්ලෙක් ඉන්න නිසා. ඉතින් ඒක තමා මං කිව්වේ. ඒවා ගැන ලොකු බණ්ඩාරලා දන්නේ නෑනේ ඉතින් නේද? දැන් ඉතින් දැනගත්තත් කමක් නෑ. අද ඉඳලා නිදාසේ රවුම් ගන්න පුළුවන්.
සුජාතා සිනාසුනේ බිම බලාගෙනය. අද ඇගේ හිතරද මහා නිවනක් තැනේ. පුතා තුන් හතර වතාවක්ම කතා කළානේ, ඇයි කෝල් එකක් දාලා කියන්න ඇත්තේ? එහෙම කියනවද? මං චුට්ටක් ඉඳල කියනවා. අගේ කරලා එහෙම කියන්න ඕන. ප්‍රේමත් ඒ ගෙනවිත් තිබ්බේ පටර්ගෙක් සමගේ. හවස පාටියක් ප්‍රේමා, තාත්තත් වේලසන එනවා කිව්වා. දාමු දාමු බේබි, ඩිවෝස් එක ලැබිලා පාටි දාන එකම කෙල්ල බේබි වෙන්න ඇති නේද ලොකුනෝනා? ඒක තමා මාත්මේ දැන් කිව්වේ. නඩුවත් ඉවර නිසා තාත්තා තික්මන්ට අස්සෙනවලු. ෂෝක් නේද අම්මා? ගෙදර ඉන්න පුරුදු වෙයි ඉඳ මන්දා. ඒක ඉතින් වයිෆ් දැනගන්න ඕන නේද ප්‍රේමා? සුජාතා කෙල්ලට ගැසුවාය අම්මා. ඉතින් නැකත් බලමුකෝ. පුතාගේ කේන්දරය ගෙනාවද? ගෙනාවා. මල්ලඟ තියෙන්නේ එයාගේ ඔක්කොම ඒවා. සුජාතා සිනාසුනේ ප්‍රේමා දෙස බලාය. ආදරේ කරද්දි එහෙමය. කෙල්ලෝ එයා යුවෙන්ම කරයි. පොරොන්දුම් බලල ගැලපෙන් නැත්තා අල්ලලදා උනේද ලොකු නෝනා? ප්‍රේමා කීවාය. ගානව උඹට මම පොරොන්දම් බලන්න. අපේ පොරොන්දම් හොඳට ගැලපෙනවා. ගැලපෙනව නම් ඇති තමා. ඒවා බලන්න ඕන නෑ. පතාගෙන ආපුවාගේ පොරොන්දම් ගැලපෙනවලුනේ. ඒකනේ එයා මාව පතාගෙන ආවේ ඔතාගෙන යන්න තමා. කෙල්ල සියල්ලන් සිනා ගස්සමින් කීවාය. සපු ඔහුව බලන්නට ගිය නුවරින් කේක් එකකුත් ඔහුට ලස්සන කමිසයකුත් රැගෙනය. කෙල්ල ත්‍රීවිලයෙන් බසිද්දීම වගේ සාගරද වාහනේ යතුරුද ගෙන පිටතර යන්නට ආවේය. මං මේ හේ ඉන්න කියලාවේ. මං ආවා. ඒ මූණ දකිද්දීම සාගරට අමුත්තක් දැනුනි. අද මූණ වෙනදාටත් වඩා පාටය, ලස්සනය. මොනාද මේ යංකෝ? කෙල්ල බිම බලාගෙනම කාමරයට ගියාය. සාගරය පසුපසින් ආවේ කෙල්ල පද්ද පද්දා යන අයුරු බලමිනි. ඔහුගේ මුවකට සිනාවක් ආවේ නිතැතිනි. ඇයි හිනා වුනේ? නෑ මුකුත් නෑ. කියන්නකෝ. හරි ලස්සන පැද්දිල්ලක් තියෙන්නේ. සපු ඔහුට අතමිට මොළවා ගැසුවාය. වල් වෙලා. මම? නැතුව මමය? පැද්දෙන පස්ස දිහා බලන්නේ වල් කොල්ලෝ. මං බැලුවේ මගේ ගෑණිගේ පස්සනේ. සපු එහෙමම හැරි ඔහුව වැළඳගත්තාය. දැන් ඔයාගෙම තමා. මගේ තමා චූටි මේනික. ඒත් අද වෙනකල් නීතින් වෙන එක්කෙනෙක් ගෙන ලියලා තිබ්බේ. ඉතින් සාගරැස්සේ පුදුමේනේ. අද ඒක ඉවරයි. ඒ කිවි චූටි මේනික. දැන් මං සදාටම ඔයාගේ රත්තරන්. සදාටම. ඒ කියන්නේ ඩිවෝස් එක අද දුන්නා? නෑ. සාගර ඇව වඩා ගන්නක් මෙන් වැළඳගත්තේ. සතුටුද? කියල වැඩක් නෑ මාරයිනේ. මටත් හරි සතුටුයි. පපු අදහරි නිදහස්. සාගරයේ මුහුණ පිරිමැද්දේ ආශාවෙනි ආදරේනි. කතා කරලවත් කිව්වේ නැත්තේ? මේ මූණ දිහා බලාගෙන කියන්නේ බෑ. අද ජීවිතේ ලස්සනම දවසක්. ඒක උදා කළේ ඔයා. සපුවේ පපුව ඉඹගෙන ඉඹගෙන ගොස් කීවාය. මං කේක් ගෙනාවා. මගේ මාත්‍යයට පුංචි තෑග්ගකුත් ගෙනාවා. සාගර ඇගෙන කමිසේ අතර ගත්තේ දිනෙත් යන්තමට බොදෝ යද්දීය. මන්නේ තෑගි දෙන්න ඕන චූටි මැනික.
කැන්නි කෝඩ් සලින් ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් විදියට එළියට ආපු මාව අද දිනිවේ ඔයා. නැත්නම් ජීවිතේම හිස් බලාපොරොත්තුවක් විතරයි. ඉතින් කවුද තෑගි දෙන්න ඕන? සාගරයේ ඇස් දෙසම බලා උන්නේ. අපි දෙන්නම අද දිනුවා. ලස්සන පාට ෂර්ට් එක. හවසට තාත්තා එන්න කිව්වා. වෙඩින් එක ගැන කතා කරගන්න. අද? එද්දි මේක ඇඳන් ඉන්න හොඳේ. සාගරයේ මූණ අතකා බලා උන්නේ. මටම ලැබුණානේ. ඔහු සිතුවේ හද දැවීගෙන යද්දීය. අම්මා හෙට නැකත් බලන්නත් යනවා කිව්වා. ඒ කියන්නේ අපි ඉක්මනට එක ඇඳේ දොයි. කෙල්ල ඔහුගේ දෙතොල් මත යන්තමට දෙතොල් තබා කීවාය. සාගර එහෙමම ඇව තුරුල් කරගෙන ඒ දෙතොල් පට තදින් සිපගත්තේ. සපූ දැස් පියාගෙනම ඔහුට බර වූවාය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.